මැත්තට මදි විසබීජ නැසන කරාබු නැට තෙල් තියෙන ක්ලෝගාඩ් වලින් මදින්න ඕනේ. නව ක්ලෝගාඩ්. ආදර්ශ පාතාලවල මදුස්කේ ඇල්ලීමත් එක්කම ආණ්ඩුපක්ෂ විසින් ප්‍රබල චෝදනාවක් තමයි පාතාල නායකයා පිටුපස විපක්ෂය කියන්නේ ඔබතුමාලාගේ පැත්තේ කට්ටි ඉන්නවා. ඒකද අපි කිව්වේ විපක්ෂයට බෑ ඩිප්ලොමැටික් පාස්පෝර්ට් ඔෆිෂල් පාස්පෝර්ට් දෙන්න. ඒව දෙන්න පුළුවන් ආණ්ඩුපක්ෂයට විතරයි. එතකොට නළුවෙක් ඉන්නවා ගායකයෙක් ඉන්නවා ඒවා නම් අපි දන්නේ නැහැ කාට සම්බන්ධ කියලා. හැබැයි ඩිප්ලොමැටික් පාස්පෝර්ට් එක ඔෆිෂල් පාස්පෝර්ට් දෙන්න බෑනේ විපක්ෂයට. මම කියන්නේ ඉතින්ද කරුණාකර කවුද කියලා කියන්නේ. එතකොට අපි එතකොට පැහැදිලි මදුෂින්නේ කොහෙද කියලා. අවුරුදු කිව්වොත් ඒ කියන්නේ නම් දෙකක් කියන කතාවට එනවා ලක්ෂ්මන් යාපා මන්ත්‍රීවරයාවත් ඒ වගේම නිරෝෂන් ප්‍රේමරත්නම් නෑ නෑ ලක්ෂ්මන් යාපාගේ නම කතා කරන්නේ ගමේ ලක්ෂ්මන්ලගේ ගමේයා නිරෝ මා හඳුරේ මදුෂ් කියන්නේ මේ ඔය ඉස්සල්ලාම කොමියුනිස්ට් පක්ෂ පාලස්රා මන්ත්‍රීවරයෙක් වෙඩි තියන්නේ එයාගේ ළඟම හිටපු එයාගේ ගෝලේ. ඉතින් එයා ඒ කාලේ හැම මේ 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 ධර්ම අපරාධකාරෙක් නෙවෙයි එයාගේ පවුලේ අය වමේ. පවුලේ අය අපිත් එක්ක දේශපාලන කරන ලක්ෂ්මන් එක්ක එයා වැඩ කරන්නේ නැති. හැබැයි පහුගිය දවස්වල දිගටම කියවෙන මේ පුද්ගලය පුඩුවලට ඒ වගේම මේ 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 නීති විරෝධී ඇල්කොහොල් වලට රේගුවට සුරා බදුවකට මේ සේරටෝම කියවෙන්නේ මුදල් අමාත්‍යංශයේ. මුදල් අමාත්‍යතුමාගේ ස්ටාෆ් එක ගැන දැන් මේකේ මදුෂ්ගේ කතාවෙත් කියවෙන්නේ. මම ඒකම කියන්න කැමතියි මේ ගායකයෝ අර සුපර්ස්ටාර් ළමයි කිව්ලා තියෙනවා මේක. ඒ දරුවෝ දන්නේ නැතුව ඇති ඒ දරුවන්ට කවුරුහරි ටිකට් එකක් දෙන්නේ නැති ස්පොන්සර් කෙනෙක් ඉන්නේ නැති ඒ දරුවන් යන්නේ නැති. ඒ දරුවෝ දන්න මදුෂ් කෙනෙකුත් නැහැ බදුෂ් කෙනෙකුත් නැහැ මොකක්වත් නැහැ. ඉතින් මම හිතන්නේ ඒ අය පව්. ඒ අය නිදාසලේ. ලක්ෂණ අපයවත්වගෙන දේශපාලන වශයෙන් පක්ෂය ගැලවෙන කරන ඉතාම අභූත චෝදනාවක් අපේ ප්‍රදේශයේ.